සංග වේදිකාවේ වෙඩිල්ල බාචි. හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ. මම විඳිමි සෙනේ මහ මෙරක් වගේ. ඔබ යමින් අතර වූ ගුවන් තලේ මම සෙමින් සෙමින් නෙමි නිසංසලේ. ගරසරප චිත්‍රපටයේ තේමා ගීතේ තාමත් හැම කෙනෙක්ගේම දෙසවන් වල රැව් දෙනවා. මෙවන් වෙනස් ගීත වගේම විසේකාරී සරත් සඳේ. හිත හිරි වැටුනාදෝ චන්න කින්නරාවි නිහඬ ගමන යන ගීත ප්‍රේක්ෂකයන්ගේ ආත්මය සොරා ගත්තා. ගැහැණු පිරිමි ભેදයක් නැතිව ඔහු ජනප්‍රියයි. ඒ නිසාම අපි බාචි සුසාන් සමග මොහොතක් දොඩමළු වෙන්න වුණා. ප්‍රසංග වේදිකාව නිහඬ වීම තුල බොහෝ කලාකරුවන්ට අත්තු ඉරණමට බාචි මූණ දීලා කියන කාරණාව මුලින්ම මතු කළා. ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රසංග නෑ. හැබැයි මට ඒක හොඳ කාලයක්. මොකද අලුත් සින්දු ගැන හිතන්න, අලුත් නිර්මාණයක් කරන සූදානමක් ඇති කරගන්න මේ කාලේ යොදවනවා. මම කොහොමටත් කලබල ගමනක් යන කෙනෙක් නෙවෙයි. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 30ක් ගත වෙනකොටත් මම කරලා තියෙන ගීත 60යි. සමහර වෙලාවට මට ගීතයක් කරන්න අවුරුදු 2ක් විතර යනවා. මම ඒ ගැන සෑහීමකට පත් වෙනකම් දාන්නේ නැහැ. මම නම් හිතන්නේ ප්‍රසංග නැති වෙච්ච කාලය තුල කිසිම දෙයක් අපතේ ගියේ නැහැ කියලා. අවුරුදු ගානක් නිර්මාණය කරපු ආශාවෝ කියන ගීතය අද YouTube එකට දැම්මා. ආශාවෝ ගොඩක් මහන්සි වෙලා කරපු ගීතයක්. ෂේහාන් ගලහිටියාව ලියලා චතුර සංගීතවත් කෙරුවේ. ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මට විශ්වාසයි. භාෂික කතාව තුළ හිතන ගොඩක් දේවල් තියෙනවා. හතු පිපෙන ගානට ගීත ඇහෙන රටේ නිර්මාණය වෙනුවෙන් මෙතරම් කැප වෙන්න පුළුවන්ද කියන කාරණේ ගැන හැමෝටම හිතන්න පුළුවන්. නිර්මාණයකට නියම සාධාරණයක් කරන්න ඔහු කළ කැපවීම අනන්තයි, අප්‍රමාණයි. මම මහ ලොකුවට සංගීතය ඉගෙනගත් කෙනෙක් නෙවෙයි. මම සංගීතය ඉගෙනගත්තේ මා තුළින්මයි. මගේ සාර්ථකත්වයේ රහස අභ්‍යාස කිරීමයි. මම කාවවත් අනුකරණය කළේ නැහැ. මම මගෙන්ම ඉගෙන ගත්තා. මට වැරදුනොත් මන් දන්නව හදාගන්න ඕන තැන මොකක්ද කියලා. මම ගායනා කරන්නේ හුඟක් උච්ච ස්වරයෙන්. මුල් කාලේ මම කිසිම ටෙක්නික් එකක් දැනගෙන උන්නේ නැහැ. මගේ උගුරේ ප්‍රශ්න අනන්තවත් ඇති වෙලා තියෙනවා. මට කතා කරගන්න බැරි වෙනවා. නමුත් මං කවදාවත් උත්සාහය අතහැරියේ නැහැ. ජාත්‍යන්තර ගායක ගායිකාවන්ගේ දේවල් හොයනවා, ටෙක්නික් හොයනවා. මගේ උගුර පාවිච්චි කරලා මම අත්අදහා බැලීම් කරනවා. සාර්ථක ගීතයක් කරන්න මම ඉගෙන ගත්තේ පුහුණුව තුළින්මයි. දැන් මම ටෙක්නික් දන්නවා. උගුර පරිස්සම් කරගන්න කන්න බොන්න ඕන දේවල් මං දන්නවා. මේ ආකාරයට ගීත ගායනා කරමින් මම ලොකු කැපකිරීමක් කළා. ඔව් කියන්නේ ස්ථීර කටහඬකින් ප්‍රසංග වේදිකාවේ ගීතයක් ගායනා කරනකොටත් මේ කැපවීම උනන්දු ඔහු තුළ තිබෙනවා. උපතින්ම ගෙනාපු දක්ෂතාවේ බාසි තම ආත්මය කරගෙන අවසානයි. ඔහුගේ ප්‍රියතම ගීත ගායනා කරන්න ආරම්භ කළ ඒ ගමන අද සාර්ථක වර්තමානයක් වී ඇත්තේ ඒ නිසයි. මම බොහෝ දුෂ්කරතා මැද්දේ මගේ සංගීත ගමන පටන් ගත්තේ. යස ඉසුරු රාජමාලිගා මට නැහැ. දෙයියුදුන කටහඬ විතරයි මට තිබුණේ. කණ්ඩායම් වේදිකාවෙන් ගැලවිලා මම තනි ගමනක් යන හිතාදාගත්තේ මා විශ්වාස කරලා. අවුරුදු 30කට කලින් ගායනා කරපු බුදුනේ, ජේසුනේ, අල්ලා දෙවියනේ ගීතේ තමයි අදටත් මගේ ප්‍රියතම ගීත. මේ ගීත ලිව්වෙත් මම. අවුරුදු 30ක් ගියත් මේ ගීත අදටත් වලංගුයි කියලා මට හිතෙනවා. මුළු ජීවිත කාලෙටම මේ ගීත වලංගුයි. මොකද මේ වෙනකොටත් මිනිස්සු බෙදිලා මරා ගන්නවා. ඒ කියන්නේ ගීතයක් අහලා මේ පුංචි කාරණාව තේරුම් ගන්න කියලා. එතනින් පටන් ගත්ත ඔය මගේ ගමන අද මම ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. පාෂිකේ මුල්ම ගීතේ තාම ජනප්‍රියයි. ඒ වගේම ඌ ගායනා කරපු බොහෝ ගීත රසිකයා රසිකාවියන්ගේ දෙසවන්වල රැව් දෙනවා. ප්‍රසංග සඳහා විදේශ ගත වන වාර අප්‍රමාණයි. ඔහුටත් අමතක නොවන තරමට ඔහුගේ ජනතාව ගායකයෙකු කොහොමද කියන ප්‍රශ්නේ භාෂිතත් යොමු කරා. තමන් කරන දේ තමන් මුලින් මාදරය කරන්න ඕන. දක්ෂ තරුණ පරම්පරාවක් ඉන්නවා. මම හැම කෙනෙක් එක්කම වැඩ කරලා තියෙනවා. චිත්‍රපට 10ක් විතර ගීත ගායනා කරලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි වගේ දක්ෂ අය මා මෙහෙවල තියෙනවා. කවුරු මෙහෙව්වත් මම මගේ වෘත්තියට ආදරේ. මම හදන ගීතයට මම මගේ පණ හරි දෙනවා. අද අලුතෙන් එන අය වැඩි වශයෙන් විශ්වාස කරන්නේ තාක්ෂණය ගැන. ස්ටුඩියෝ එකේ ඉඳන් ගීත හදනවා. වැඩ දාලා උප දාලා ගන්නවා. රේඩියෝ එකේ ලස්සනට ඇහෙනවා. නම ස්ටුඩියෝ එකේ එළියට ඇවිත් සජීවීව ගායනා කරන්න කියපු ගමන් පටිරෝල් වෙනවා. ඇයි විශ්වාස කළේ තාක්ෂණය ගැනනේ? ඒක නිසා තාක්ෂණයේ යම් ප්‍රමාණයකට යොදා ගන්න, ඊට වඩා කටහඬ විශ්වාස කරන්න ඕන. මහපාරක දෙවනත් වෙන ගීත ගායනා කරන්න පුළුවන් කියන දැඩි විශ්වාසය මගේ හිතේ තියෙනවා. මාව ඉස්සරහට අරගෙන යන්නේ මේ විශ්වාසය තමයි. භාෂි කතා කරන්නේ සීරහඬකින්. ඔහුගේ නිගෙන ගන්න බොහෝ දේවල් තිබේ. කතා කරන සෑම වචනයකම ඇත්තේ තමාගෙන ඇති විශ්වාසය. මේ නොවේද කෙනෙකුගේ සාර්ථකත්වය. මම බොහෝම හිතලා තීරණ ගන්න කෙනෙක්. ගීතයක් නිර්මාණය කරනකොටත් ගීතේ තේරුම ගැන හිතනවා. හැම නිර්මාණයකින්ම පුංචි හෝ පණිවිඩයක් දිය යුතු කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ කලාකාරයන්ට මිනිස්සු ආදරේ. ඒ ආදරයට අපි ඔවුන්ට සාධාරණයක් කළ යුතුමයි.
හිස් වචන ටිකක් දෙනවට වඩා නිර්මාණය ඇතුලේ ඔළුවට යමක් දිය යුතු කියන කාරණේ මම ස්ථීරව කරනවා. මම හරිම වාසනාවන්ත මිනිස්සෙක්. මොකද ප්‍රසංග වේදිකාවට ගොඩ වුණාම මට ඒක පේනවා. කොල්ලෝ කෙල්ල පුංචි ළමයි මට හරි ආදරේ. එහෙම වෙන්නේ මම මේ හැමෝටම ගීතයෙන් සාධාරණයක් ඉෂ්ට කරපු නිසා. මම කිසිම කෙනෙක් අනුකරණය කළ නැහැ. මම ඉගෙන ගත්තේ මගෙන්මයි. මට වැරදුන තැන් තමයි මාව හරි ගැස්සුවේ. මගේ ගුරා මමමයි. බාචි කියන්නේ බාචිමයි.